හෙලෝ ගයිස් ඉතින් තේබල් දිය කතාගෙන මම අද රිලැක්ස් එකේ කතා කරන්නද මොකද මම කැමති නැහැ අතුලට වෙලා හිර වෙලා බුක්ෂෙල්ස් අස්සේ මල් පෝච්චි තියාගෙන වාඩි වෙලා ඩොකියුමන්ටරි වගේ නිකන් අර න්ියුස් කිනා වගේ කියන්නේ ඒ නිසා මම හිතුවා රිලැක්ස් එකේ එළියට ඇවිල්ලා මේක ගැනවත් එක්ක කතා කරන්න ඕනි කියලා වාහනවල සද්ද ඇහෙනවා මම මයික් එක මේ ටී-ෂර්ට් එකේ ගැහුවට හරියන්නේ නැහැ ඒ නිසා මම මයික් එක අතටම ගත්තා මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඉක්මනට රටපණෙමු සීරීස් එකේ ගොඩාක් කට්ටිය මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි අද කරන්න හිතාගෙන ඉන්නේ ඒ තමයි ऑनलाइन जॉब वर्ल्ड अप्लाई कराने को हम दे ये वाके मतलब माय आईटी जॉब्स ये तो कुछ ग्राफिक डिजाइन जॉब्स ये तो कुछ ये वाके रिलेटेड जॉब्स एक यानी था मंडे वैनम तीन अनंग उन्हें हरी कुशल तावे एक अट ग्यारह पे ने जॉब बेको होया आगे ना एक अट अप्लाई कराने को हम दे किया तो माय अत अभी आलते खता करा आपे की वाले मामा आलते खता करा ने आने මොනවද මේ ඔන්ලයින් ජොබ්ස් කොහොමද අපි අප්ලයි කරන්නේ කියන එක ගැන කතා කරොත් එහෙම මම උදාහරණයක් විදිහට ඔයාලට මෙහෙම කියන්නම් දැන් ඔයාලා හිතන්න මොනහරි අපිට භාණ්ඩයක් විකුණන්න ඕනනම් එහෙම නැත්නම් මොනහරි මිලදී ගන්න ඕනනම් උදාහරණයක් විදිහට ලංකාවේ තියෙන daras.lk ඒ වගේම ikman.lk වගේ වෙබ්සයිට් ඉතින් අපිට සාමාන්‍ය උදාහරණ හොඳම උදාහරණ ikman.lk ikman.lk එකට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ ජොබ්ස් දාලා තියෙනවා ජොබ්ස් දාලා තියෙනවා එතකොට apartments එතකොට අපි second hand මොන හරි විකුණනවා නම් ඒ වගේ දේවල් ඉතින් ඒ වගේ හැමදේම ikman.lk එකේ දාලා තියෙනවා ඉතින් ඒ වගේම related වෙබ්සයිට් රුමේනියාවෙත් තියෙනවා ඉතින් ඒ වගේ related වෙබ්සයිට් එකකින් කපටි විදිහට කොහමද ජොබ් එකක් හොයාගන්නේ කියලා අපි බලමු ඇත්තටම කිව්වොත් මම මේක කරන්න ගොඩක් කල් ගත්තේ මම වෙබ්සයිට් පෞද්ගලිකව බැලුවා මම මෙහෙ ඉන්න කීප දෙනෙක් එක්ක කතා කරලා ඒ දේවල් ගැන දැනුවත් වුණා ඉතින් ඒ හින්දා මම හිතුවා මේක තමයි මේක දාන්න හොඳම කාලේ කියලා මොකද මේක සමර් සීසන් එක මාත් එක්ක වැඩ කරන ගෑන ළමෙක් රුමේනියන් ගෑන ළමෙක් ඉතින් ඒ ගෑන ළමයා මාත් එක්ක කිව්වා සමර් සීසන් එකට එයාලා ගොඩාක් කට්ටිය මූව් වෙනවා කියලා වෙනත් යුරෝප් කන්ට්‍රීස් වලට මොකද එහෙ රුමේනියාවට සාපේක්ෂව සැලරි වැඩි. ඉතින් ඒක අපිට ඒ අවස්ථාව නැහැ. මොකද අපි එන්නේ වර්ක් වීසා එකට අපිට බෝඩර්ස් ක්‍රොස් කරන්න බෑ. ඉතින් ඒත් එයාලට පුළුවන් මොකද එයාලා ඉන්නේ යුරෝප් කන්ට්‍රී එකක සිටිසන් කෙනෙක් විදිහට නිසා. ඉතින් ගොඩාක් කට්ටිය සම සීසන් එකට මූව් වෙනවලු වෙන වෙන රටවල් වලට. උදාහරණයක් විදිහට එයාලා යුරෝපා කන්ට්‍රීස් ගොඩක් තියෙනවනේ ඉතින් මට එකක් කියලා කියන්න බෑ ඉතින් ඒ වගේ එක එක රටවල් වලට යාලා යනවලු ජොබ්ස් හොයාගෙන එතකොට ඒ වගේ ගොඩාක් කට්ටිය මූව් වෙනකොට මම පෞද්ගලිකව දන්න අංකල් කෙනෙක් මේ ළඟදී ජර්මන් ගියා එයා ගියේ ජර්මන් ජොබ් එකකට සමර් සීසන් එකට විතර ඉතින් එතකොට එයාලගේ ගොඩාක් පුරප්පාඩු තියෙනවා මෙහෙ තියෙන කම්පැනිස් වල ඒ වගේ තැන් වල ගොඩාක් පුරප්පාඩු තියෙනවා ජොබ්ස් වලට ඉතින් යුක්‍රේනයේ යුද්ධෙන් පස්සේ යුක්‍රේනෙන් ගොඩාක් වැඩ කරන්න ශ්‍රමිකයෝ රුමේනියාවට එනවා රුමේනියාවට සරණාගතයෝ එනවා ගොඩාක් ඉතින් ඒ හින්දා ගොඩාක් ඔය පුරප්පාඩු ෆිල් වෙලා තියෙන්නේ මමත් දන්න දෙතුන් දෙනෙක්ම ඉන්නවා ඒ හැමෝම යුක්‍රේනෙන් ආපු කට්ටිය ඉතින් ඒ හින්දා ඔපචුනිටිස් පොඩ්ඩක් සීමා වෙලා තියෙන්නේ ඉතින් ඔයාලගේ ටැලන්ට් එක අනුව ඔයාලට අනිවාර්යයෙන්ම චාන්ස් එකක් ලැබෙනවා කියන්නේ මම දන්නවා තමන් ගැන විශ්වාසය තියාගන්න ඉතින් අපි යමු කොහොමද ඇප්ලයි කරන්න බලන්න ඊට කලින් කියන්න දේවල් ටිකක් තියෙනවා ඒ ටික මම කියනින් ගොඩක් වෙලාවට කොන්සන්තා වගේ මේ දවස්වල සමායක නිසා හෝටල් ජොබ්ස් වලට ගොඩක් වේකන්සි තියෙනවා. ඊට අමතරව ගොඩක් කට්ටිය මගෙන් අහුව අක්කේ මම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්නේ. මම කොහොමද ඇප්ලයි කරන්නේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට රිලේටඩ් ජොබ්ස් වලට. එතකොට මම IT සෙක්ෂන් එකේ IT වල IT සම්බන්ධයෙන් කරන ජොබ් එකක් කරන්නේ. ඉතින් මම කොහොමද ඒ රිලේටඩ් ජොබ් එකක් හොයාගන්නේ කියලා. ඉතින් ඒ වගේ ජොබ්ස් ඔන්ලයින් තමයි අපිට හොයාගන්න වෙන්නේ මොකද ඒජන්සි වලට එන්නේ හරිම කලාතුරකින් මොකද එයාලගේ අපේ අධ්‍යාපන ලෙවල් ගත්තොත් එහෙම මෙහෙ ඒ වගේ ජොබ්ස් වලට කියන්නේ IT ෆීල්ඩ් එකේ හරි ඒ වගේ ෆීල්ඩ් වල ජොබ්ස් වලට අර කියපු විදිහට එයාලගේ පුරප්පාඩු ඕනතරම් ෆීල්ඩ් වෙන ඕනතරම් এডুকেටඩ් කට්ටිය ඉන්නවා දැන් උදාහරණයක් විදිහට අපි ගමු මෙයාලා අනිවාර්යෙන් යුනිවර්සිටි යනවා ගොඩක් කට්ටිය යනවා මම දැන් වැඩ කරන තැන කරත්තයක් हाँ हाँ डिस्ट्रैक्ट करने पा मात्रु कावट एन्ना मामा मुकुट करे ना ओयाल तम्मा इहे में ही आवदाने उमाने उन्ना माटा कराना देना है एकड़
ඉතින් අර මාත් එක්ක වැඩ කරන ගෑණ ළමයා මට කිව්වා එයාලා ගොඩක් යුනිවර්සිටි යනවා කියලා. මොකද අපේ දැන් ඔයාලා හිතන්න අපේ A level කරනවනේ අපි. අපේ A level වල S3 මට්ටම කියන්නේ A level සමත්නේ. ඉතින් ඒ වගේ F එකක් නැහැ කියන්නේ A level සමත්. ඉතින් A level සමත් හැම කෙනෙක්ම කැම්පස් යනවා. මෙහි A level නෙමෙයි college, high school ඒ වගේ තියෙන්නේ. ඉතින් කැම්පස් යනවා. ඉතින් එහෙනම් එයාලා හොඳට educated ඒ වගේම හොඳ තාක්ෂණික දැනුමක් තියෙන කට්ටිය තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ තැනක අපේ රටින් වෙනත් රටකින් ඒ වගේ තැනකට ගන්නවා කියලා කියන්නේ අපිට මාස් ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් මම කියන්නේ ඔයාලට ටැලන්ට් එකක් නැහැ කියලා තමන්ගේ තමන් විශ්වාස කරන්න. කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ. අපි නිකන් ඇප්ලයි කරලා බලමු කොහොමද. ඔය නිකන් තියෙන ඩේටා ටික පාවිච්චි කරන්න මොනා හරි වැදගත් දෙයකට Facebook එකේ හරි YouTube එකේ හරි ඕනේ නැති අනුන්ගේ දේවල් හොය හොය ඉන්නවට වැඩිය තමන්ට දෙයක් කරගන්න. ඒ ඩේටා ටික යූස් කරන්න තමයි මම ඔයාලට කියලා දෙන්නේ සරලවම කිව්වා. රුමේනියාව ඇතුලේ අර මං කිව්ව වගේ ikman.lk වගේ ඇප්ස් ගොඩාක් තියෙනවා. වෙබ්සයිට් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වෙබ්සයිට් වල නම් කිහිපයක් මම සඳහන් කරන්නම් සහ ඒ වෙබ්සයිට් වල කිහිපයක් ඇතුළට ගිහිල්ලා මම පෙන්නන්නම් කොහොමද ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඒ වගේම අපි ඇප්ලයි කරන්නේ කොහොමද, යාළුවෝ කන්ටැක්ට් කරගන්නේ කොහොමද, ජොබ්ස් හොයාගන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්. ඒකට ඔයාට ඔයාගේ මොබයිල් ඩිවයිස් එක හරි ඔයාලගේ ලැප්ටොප් එක හෝ PC පරිගණකයක් යොදා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි ඔයා දැන් ඒජන්සියක් හරහා එනවා වගේ නෙමෙයි මේ ඩිරෙක්ට් එන එක. ඒ කියන්නේ ඔයාම ඇප්ලයි කරලා ජොබ් එකට ඔයා මේ ජොබ් එකේ ඒජන්ට් හරහා කන්ටැක්ට් කළා. ඒ විදිහට තමයි ඔයා එන්නේ. ඒජන්ට් ඔයාලට එවන්නේ වර්ක් පර්මිට් එක විතරයි. මම ඔයාලට පිළිවෙලට කියන රුමේනියාවට එනකොට සම්පූර්ණ කරගන්න ඕනේ ડોකියුමන්ට්ස් මොනවද කියලා. මොකද මගේ කලින් වීඩියෝස් ටික ඩිලීට් වුණ නිසා. පළවෙනි එක තමයි ජොබ් ඔෆරින් ලෙටර් එක. ඒ කියල කියන්නේ ඇග්‍රීමන්ට් එක හරි ජොබ් ඔෆරින් ලෙටර් එක හරි කියලා කියනවා. අපි ඒ ජොබ් එකට ඇප්ලයි කරා, සිලෙක්ට් කරගත්තා. ඊට අමතරව ඒ ජොබ් එකේ තියෙන පහසුකම්, ඔයාලට කියවන සැලරි එක ඇතුළු සියලුම විස්තර එක සඳහන් වෙනවා. ඔයාලේ කම්පැනි එක මොකද්ද, ඒ වගේ ඔක්කොම විස්තර ටික ඒකේ සඳහන් වෙනවා. ඒක තමයි පළවෙනිට එන්නේ. ඒක අපි සයින් කරලා අපි ඒකට ඇග්‍රී වෙනවා. අපි සැලරි එකට කැමති, අපි අවුරුදු දෙකක් ඉන්න කැමති, ඒ වගේ දේවල් ටිකට හස්සම් කරලා අපි ඒක මෙහෙට එවනවා. ඉතින් දෙවැනියට එන්නේ වර්ක් පර්මිට් එක. අපේ පොලිස් රිපෝට් එක වගේ දේවල් ටිකක් තියෙනවා සබ්මිට් කරන්න. ඒ ටික අපි ඉස්සරහට කතා කරමු. ඉතින් ඒ ටික සබ්මිට් කරලා අපි ඒ ටික මෙහෙට එවපුවාම මෙහි කට්ටිය එකතු වෙලා ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා ඉමිග්‍රේෂන් එකේ අපේ ડોකියුමන්ට්ස් ටික හදලා ඉමිග්‍රේෂන් එකෙන් අපිට දෙනවා වර්ක් පර්මිට් එකක්. ඒ කියන්නේ රැකියා බලපත්‍රයක්. ඉතින් ඒ රැකියා බලපත්‍රය ආපුවාම අපේ වැඩේ හරි. ඉතින් රැකියා බලපත්‍රයක් ගෙන්න ගන්න දෙවනි ස්ටෙප් එක, මේ රට යන්න තියෙන දෙවනි ස්ටෙප් එක කරගන්න තමයි අපි මේ ට්‍රයි එක දෙන්නේ ඔන්ලයින් විදිහට, ඒජන්සියක් නැතුව. ඉතින් ඒජන්සියක් නැතුව කොහොමද ඇප්ලයි කරන්න කියලා හිතුවොත් එහෙම මේකේ තියෙන වාසි ගොඩක්. ඒකේ වාසි ටික කිව්වොත් එහෙම ඔයාලට ඒජන්සියට යට කරන්න වෙන මුදල් ප්‍රමාණය අඩුයි ප්‍රධානම දේ. මොකද ඒජන්සියකට ලොකු ගාණක් මේ දවස්වල ඉල්ලනවානේ. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඔයාලට මේකේ වියදම් වෙන්නේ වීසා එකට යන ගාණ, ඊට අමතරව ඔයාලට ඩොකියුමන්ට් DHL කරන්න වගේ යනා නම් ඒ වගේ ඒවට යන මුදල, ඊට අමතරව ඔයාලට වර්ක් පර්මිට් එකට වගේ දේවල් වලට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මොකද මේ ඒ දේවල් මෙයාලා කරනවා. ගොඩක් වෙලාවට කම්පැනි එකෙන් ටිකට් එක දෙනවා. එහෙම දුන්නේ නැත්නම් ඔයාලට ගුවන් ටිකට් පත්‍රය තමයි වියදම් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් ඩොලර් එක රේට් එකත් එක්ක ගත්තොත් එහෙම දැන් නම් ලක්ෂ 5ක් හෝ 4 හමාරක් වගේ මුදලක් මේ දේවල් වලට යයි. මොකද එම්බසි එකට එවන්න ඕනේනේ වීසා එකට. ඉතින් ඒ හින්දා ඒ දේවල් වලටත් ඒ වගේ දේවල් ටිකකට තමයි වියදම් වෙන්නේ. ඉතින් වියදම හරිම අවමයි. ඒක තමයි තියෙන ප්‍රධානම වාසිය. ඊට පස්සේ ගත්තාම ඊළඟ වාසිය තමයි ඔයා ඒජන්ට් කෙනෙක් හරහා නෙමෙයි ඩිරෙක්ට් කම්පැනි එකකටම තමයි යන්නේ. ඒ කියන්නේ ඔයා මෑන් පවර් එකක් හරහා නෙමෙයි. එතකොට මෑන් පවර් එකකින් එනවා නම් තියෙන අවාසි ටිකක් මම ඒක පස්සේ කතා කරන්න. මෑන් පවර් ගැන වෙනම සාමාන්‍ය මෑන් පවර් එකට ගියපුවාම ඔයා හිතන්න ඔයාගේ සැලරි එක $500යි කියලා. එතකොට $500 50ක් මෑන් පවර් එකට යනවා. මොකද මේ ජොබ් ඒජන්ට් කෙනෙක් හරහා තමයි සෙට් කරන්නේ. ඉතින් එහෙම සෙට් කරා කියලා ගොඩක් දුරට මෑන් පවර් වලින් තමයි ලංකාවේ එවන්නේ. ඉතින් එහෙම වුණාම ඒජන්සියට ගාණක් යනවා. ගොඩක් දුරට මෑන් පවර් ඒජන්සිස් වලට ගාණක් යනවා අපි වැඩ කරන මාසෙක හැම පඩියකින්ම. හැම එකේම නෙමෙයි, සමහර ඒවාගේ මම කියන්නේ. ඉතින් ඒ දේෙන් අලකෙන්න පුළුවන්. ඒ වගේ තමයි ඒකේ අවාසිත් පැත්තක් තියෙනවා. මම ඒක ගැනත් කතා කරන්න. ගොඩක් වෙලාවට අපිට එහෙම වර්ක් පර්මිට් එකක් ආපුහා එනකම්ම ඒක විශ්වාස කරන්න බැහැ. මොකද මේ අපි ඒක නව දැකලවත් අහලවත් නෙමෙයි, මිනිස්සු විශ්වාස කරන්න බැහැනේ. ඉතින් ඒ වගේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්න එනවා. මුලින්ම සල්ලි ගෙවන්න කියලා කියනවා නම් එතන මොකක් හරි බොරු
බොරුවක් වංචාවක් තමයි තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ ඔන්ලයින් ඇප්ලයි කරනකොට සල්ලි ගැන කතා කරනවා නම් කිසිම වෙලාවකට ඒ ජොබ් එක දෙන්නම් මේ ජොබ් එක අතේ තියෙන්නේ කියලා කිව්වත් විශ්වාස කරන්න නම් එපා මොකද අපි අහලවත් දැකලවත් නැති පුද්ගලයෙක් එක තමයි අපි මේ ගනුදෙනු කරන්නේ එයා කොහොම කෙනෙක්ද කිකි ඔයාගේ ඡායාරූපය වුව කොහොම වටවත් විශ්වාස කරන්න එපා මොකද අද තියෙන සමාජයේ හරිම වෙනස් සල්ලි වලට ඕනම දෙයක් පාවල දෙන මිනිස්සු තමයි ඉන්නේ ඉතින් එහෙනම් මම ඔයාලට කියන්නේ මේ වගේ ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් විශ්වාසය කියන දේ කිසිසේත්ම විශ්වාස කරන්න එපා මිනිස්සෙක්ව ජොබ් එකේ වර්ක් පර්මිට් එක එනකම් වර්ක් පර්මිට් එකේ ට්‍රාන්ස්පරන්ස් එක තියනවා නම් වර්ක් පර්මිට් එක හරියි කියලා Tamanට බලා ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් ඒකත් ඉස්සරහට කතා කරමු. ඉතින් එහෙම බලාගත්තට පස්සේ තමයි ඔයාලා සල්ලි දෙනවා නම් එයාලට සල්ලි දෙන්න ඕනේ. ඊට කලින් හදිස්සි එන්න එපා කිසිම වෙලාවක සල්ලි නම් දෙන්න. ඉතින් මේකකට ඇප්ලයි කරන්න අපි ගාව මොනවද තියෙන්න ඕනි කියන එකට අදාළ වීඩියෝ එක කලින් මම දැම්මා ඔයාලට. ඒක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාන්නම් CV එක. මං කියවනේ CV එකක් හදාගන්න කියලා ස්ට්‍රොง CV එකක්. අපි පර්සනැලිටි එක පේන, අපි අපිට මොනවද කරන්න පුළුවන් කියලා පේන හැම දෙයක්ම තියෙන ස්ට්‍රොง CV එකක්. ඉතින් අර සමාජ ක්‍රියාකාරකම් පවා ඇඩ් කරන්න පුළුවන් ඒ CV එකට ඔයාලා දැක්කා. ඒ වගේ සරල දේවල් පවා ඇතුළත් කරන්න පුළුවන් කියලා කියන්නේ ඔයාගේ CV එක ටච් වෙනවා වැඩි. ඉතින් ඒ වගේ ස්ට්‍රොง CV එකක් හදාගන්න. ඉතින් ඒ වගේ CV එකකින් ඔයාලට පුළුවන් මේ ජොබ් එක බලන කෙනා කියන්නේ ජොබ් එකට ඔයාව ගන්න බලන කෙනා පළවෙනියටම ඔයාගේ දකින්න CV එක. ඉතින් CV එක අනිවාර්යයෙන්ම ස්ට්‍රොง විදිහට කියන්නේ පැහැදිලිව සහ නිවැරදිව බලපු ගමන් කෙනෙක්ට ඔයාව ගන්න හිතන විදිහට හදා ගන්න. ඒ වගේම තමයි CV එකට දාන ඡායාරූපය පිළිවෙලකට ගන්න. සෙල්ෆි එකක් දාන්න එපා. මගෙන් කට්ටිය ඒක පෞද්ගලිකව අහලා තිබුණා. අක්කේ සෙල්ෆි එකක් දැම්මට කමක් නැද්ද කියලා. ඒක ටිකක් පිළිවෙලකට උඩුකය ඡායාරූපයක්. මම ඔයාලට මේ වීඩියෝ එකෙත් කිව්වා මේ විදිහට දාන්න ෆොටෝ එක කියලා. එන්නේ මේ විදිහට ෆොටෝ එක ඔයාලා දාන්න. ඔයාලා අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරනවා තමන්ගේ විශ්වාසය තියාගන්න. මුලින්ම ඔයා ඔයාගේ කම්පියුටර් එකේ බ්‍රවුසර් එකට ගිහිල්ලා ට්‍රාන්ස්ලේට් එක ඇක්ටිව් කරන්න ඕන. ට්‍රාන්ස්ලේට් වෙන විදිහට මොකද අර වෙබ් පේජ් එක තියෙන්නේ රුමේනියන් ලැන්ග්වේජ් එකේ. මෙන්න මේ විදිහට ගිහිල්ලා සෙටින්ග්ස් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ලැන්ග්වේජස් කියලා එකක් තියෙනවා. ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන ඉංග්‍රීසි කියලා තියෙනවා. එතන යටින් ඇඩ් ලැන්ග්වේජ් කියලා තියෙනවා. මෙන්න මේ ඇඩ් ලැන්ග්වේජ් කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ මෙතන ඉංග්‍රීසි යුනයිටඩ් කිංඩම් කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉංග්‍රීසි යුනයිටඩ් කිංඩම් කියන එක සර්ච් කරලා යටින් තියෙන ඇඩ් කියලා එකක් එන්න එකකින් ඇඩ් කරගන්න. එතකොට අර පරණ අපේ තිබ්බ ඉංග්‍රීසි කියලා තියෙන්නේ ඒක ඉස්සරහින් තියෙනව නේද චුටි ඉරි තුනක්. අන්න ඒ ඉරි තුන ක්ලික් කරලා මූව් ඩවුන් කියන එක ක්ලික් කරන්න. ඔන්න දැන් ඒ වැඩේ හරි. දැන් අපි හදාගෙන තියෙන අපේ කම්පියුටර් එකේ ඉංග්‍රීසි යුනයිටඩ් කිංඩම් කියන එක උඩට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා. දැන් අපිට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාල බ්‍රවුසර් එකේ publi24 කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒකේ පළවෙනි එක ක්ලික් කරන්න. ඔයාලට පේනවා මේක රුමේනියන් භාෂාවෙන් තියෙන. ඒක අපි ට්‍රාන්ස්ලේට් කරගන්න මේ වගේ හිස් තැනක රයිට් ක්ලික් කරලා ට්‍රාන්ස්ලේට් ටු ඉංග්‍රීසි කියන එක දෙන්න. එතකොට ඔයාලට පේනවා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් වෙනවා. ඒක පළවෙනි එකට ගියන පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ අපි මුලින්ම ට්‍රාන්ස්ලේට් කරමු. රයිට් ක්ලික් කරලා ට්‍රාන්ස්ලේට් දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේක ඔක්කොම ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා. මේකේ මයි account කියන එකට ගිහිල්ලා අපි account එකක් හදාගමු. Facebook එකෙන්, Google Plus එකෙන්. ඒ වගේම ඔයාට දැනටමත් account එකක් තියෙනවා නම් මේ දෙකෙන් log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන්ම account එකක් හදාගන්න ඕනේ. අපි දැන් බලමු අලුතෙන්ම account එකක් කොහොමද හදාගන්නේ කියලා. ඔයාලට පේනවා මෙතන not registered create account කියලා එකක් තියෙනවා. අපි ඒකට ගිහිල්ලා account එකක් හදාගමු. ඒකට ගියපුවම මෙන්න මේ වගේ එකක් එන්නේ රුමේනියන් ලැන්ග්වේජ් එකෙන්. ඒකත් මෙන්න මේ වගේ සයිඩ් එකක් රයිට් ක්ලික් කරලා ට්‍රාන්ස්ලේට් කරගන්න. ඉතින් ගියපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඊමේල් එක ඔයාලගේ දාන්න. ඒ වගේම මෙතන ඔයාලා කැමති පාස්වර්ඩ් එකක් දාන්න. මෙතන මේ පාස්වර්ඩ් එක කන්ෆර්ම් කරන්න. මතක ඇතුව පාස්වර්ඩ් එක අකුරු 8කට වැඩිය දිග එකක් දාන්න. ඊට පස්සේ මෙතන ටික් එකක් දාලා ක්‍රියේට් account කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ එකක් එනවා ඒකත් අපි ට්‍රාන්ස්ලේට් කරමු ඒකේ එන්නේ ඔයා ඒ දාපු මේල් එකට ඔයාලට මේල් එකක් ඇවිල්ලා තියෙනවා කෝඩ් එකක් එක්ක ඉතින් ඒකට යන්න කියලා අපි මෙන්න මෙතන ක්ලික් කරලා අපි මේල් එකට ලොග් වෙමු මොකද මම මගේ PC එකේ මේල් එකට ලොග් වෙලා නැහැ මෙන්න මේ විදිහේ මේල් එකක් මට ආවා මේකේ ඔයාලට පේනවා ඇක්ටිවේට් කියලා පොඩි චූටි නිල් පාට කොටුවක් තියෙනවා ඒක ක්ලික් කරන්න එතකොට ඔයාගේ ඔටෝ ඒක ඇක්ටිවේට් වෙනවා अभी बल ट्रांसलेट कर लिता तीन मुखाते कि अला इतने तीन प्रोफाइल के एडिट करानी थिंग एक मई प्रोफाइल के लिए व्यू कर ला ओयागे प्रोफाइल लेकिन मेतन एडिट करना बोला मेतन तीन विस्तर वाले ओयागे विस्तर दाल सेव की देन इट पास वाले मेन मेनू टावल पास वाले पुलवा मेतन उडिंग वाला कैमरे जॉब बेगा सर्च कर लगा ఇది మమ ఏకట సర్చ్ కరాడ పసే జాబ్ కేలా మెను మే వగి కకావా మేక తీన రుమేనియన్ లాంగ్వేజ్ కేన్ నిసా మమ సైడ్ ఎకక్ రైట్ క్లిక్ కరలా ఇంగ్లీష్ వల్ట ట్రాన్స్లేట్ కర గాన ఇట్ హస్ వాల్డ్ పేనో పలవేనిటమ తీన వేకన్సీ ఏక తీయన్నే నెయిల్ అండ్ ఐ లాషెస్ ఎక్స్టెన్షన్స్ వల్ట వేకన్సీ ఏకక్ సలోన్ వేకన్సీ ఏకక్ ఇతిన్ ఏ వగే వాల్డ్ బలాగన్న పులం వేకన్సీ గొడాక్ మెతన తీయనవా అపి ఏ వగే ఏకక్ అతులట గిహిల బలము కొహమద మేకి విస్తర తీయన్నే కేలా ఇది ఉన్న మమ కన్స్ట్రక్షన్ ఫీల్డ్ కే తీన జాబ్ ఏకక్ తమై దమ్మే ఓపెన్ కర్లా తీయన్నే వాల్డ్ పేనవా ఏక రుమేనియన్ లాంగ్వేజ్ కేన్ తీయన్నే ఎనిసా అపి ఇంగ్లీష్ వల్ట ట్రాన్స్లేట్ కరగమ ఇతనిం పల్లెహాట గిహిల బలం అపి కొహమద మేకే విస్తర టిక తీయన్నే కియల్ మెతన వాల్డ్ పేనవా కంపెనీ కేనే మేక ఏ హమ విస్తరయక మెతన సంధాన్ కర్లా తీన వాల్ట వాలమ గిహిల బలా గాన పులవం వాల్ట అదాల జాబ్ ఏక గెన మే విధియట ఇతిన్ ఈట యాటిన్ వాల్ట పేనవా మెన్ మే కొలపాట కొటు ఎతులే ఏయలకి ఫోన్ నంబర్ ఏకక్ తీన మేక అనివార్యమ వాట్సాప్ తిబ్బొత్ ఏమ వాల్ట పులవం వాట్సాప్ ఏకిన్ ఏయలతక చాట్ కరన్న అనివార్యమ వాట్సాప్ తీన నతి వెన్న హ ఏమ నత్తం ఉడట గీపుహమ ඔයාලට පුළුවන් ඔයාලගේ CV එකක් අප්ලෝඩ් කරන්න. CV එකක් අප්ලෝඩ් කරන එක මං හිතන්නේ නැහැ මැසේජ් කරනවා තරම් සාර්ථකයි කියලා. මොකද එයාලා හැමතිස්සෙම ඒව ටච් එකේ ඉන්නා කියලා මම හිතන්නේ නැහැ. WhatsApp එකෙන් ඔයාලට කන්ටැක්ට් කරගෙන එයාලත් එක්ක කතා බහ කරන එක තමයි හොඳම විසඳුම මං හිතන විදිහ. ඉතින් ඒ වගේ කතා කරන වෙලාවක ඔයාලා ඔයාලගේ CV එකකුත් ඒකටම යවන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ඔයාලගේ qualifications ඔයාලා මොනවද කරලා තියෙන්නේ, ඔයාලගේ experience මොනවද, ඒ වගේ දේවල් ටික එයාලත් එක්ක පෞද්ගලිකව කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා මං හිතනවා මේ ෆෝන් නම්බර් එකට message කරන එක තමයි හොඳම දේ කියලා. සමහර වෙලාවට ඒක ඉංග්‍රීසි භාෂාවෙන් නැති වෙන්න පුළුවන් ඔයාලට ඕනි කරන job title එක. ඉතින් ඒ වගේ වෙලාවට Google Translate භාවිතා කරලා search කරන්න. මෙන්න මෙතන මෙතන තියෙන වචනෙට වැඩිය යූස් කරන්න ඔස්පතාර් කියන වචනේ. ඉතින් මම මෙතන ඔස්පතාර් කියලා search කරනවා. ඒකට අදාළ vacancy කොහමද හොයාගන්නේ කියලා පෙන්වන්න. ඕන මම මේක search කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන වැටලා තියෙනවා ගොඩාක් vacancies වර්ග ටික. මේ තියෙන්නේ via hiring await. ඒක ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඒකටත් ගියාට පස්සේ ඒකත් අපි ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ ඉංග්‍රීසි වලට මෙන්න මේ විදිහට. එතනින් පල්ලෙහාට ගියපම අර වගේම ෆෝන් නම්බර් එක ඔයාලට දාලා තිනවා. ඒ වගේම එතන ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන ෆොටෝ එකේ ලොකුවටම දාලා තිනවා ෆෝන් නම්බර් එක. ඒ වගේම ඒක ගැන විස්තරත් මෙතන සඳහන් කරලා තිනවා. ඒ කම්පැනි එක මොකක්ද? ඒ වගේම ඒ විස්තර ඔක්කොම සඳහන් කරලා තිනවා. මෙන්න මේ ෆෝන් නම්බර් එකට තමයි ඔයාලා මැසේජ් කරන්න ඕනේ. ඉතින් මීට අමතරව ඔයාලට jobs හොයාගන්න පුළුවන් sites ටිකක් මම මෙතන දාලා තිනවා ඔයාලට පේනවා. ඉතින් මේ sites වල නම් Google එකේ අර විදිහටම search කරලා ඔයාලට ලේසියෙන්ම jobs හොයාගන්න පුළුවන්. give up කරන්න එපා. මේක ගොඩාක් වෙලාවට මෙහෙ රුමේනියාවේ දැනට ඉන්න අයට තමයි තියෙන්නේ. ගොඩාක් වෙලාවට එයාලා message seen කරලා reply නොකර ඉන්නවා. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී ඔයාලා එයාලගේ language එකට translate කරලා හරි message කරලා try කරන්න. මොකද මේක ගොඩක්ම වාසි agency එකකින් එනවට වැඩිය. ඉතින් ඒ හින්දා ට්‍රයි කරන්න ගිවප් කරන්න එපා. දිගටම ට්‍රයි කරන්න. ඔයාලගේ ස්කිල් එක පෙන්වන්න, ඔයාලගේ ටැලන්ට් එක පෙන්වන්න. එයාලා ඔයාලගේ ටැලන්ට් එක ගැන සර්ටිෆයි වුණොත් එහෙම ඔයාලා අනිවාර්යයෙන්ම හයර් කරයි. ඒ නිසා මම මේකට අමතරව තවත් සයිට් ටිකක නේම්ස් ටිකක් දාන්නම්. ඊට අමතරව මම මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් මේ සයිට්ස් ටික දාන්නම්. ඔයාලට එතනින්ම ක්ලික් කරලා එතකොට යන්න පුළුවන් ලේසියෙන්ම. ඔයාලා මෙන්න මේ යට තියෙන වගේ Chrome කියන බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඒක ඔයාලගේ ෆෝන් එකේ නැත්නම් Play Store එකට ගිහිල්ලා ඉවර වෙලා Chrome කියලා ටයිප් කරලා මෙන්න මේ
වගේ ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ඔයාලේ බ්‍රවුසර් එකට යන්න. ඒකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරන්න. අර මං කලින් අර PC එකේ සර්ච් කරා වගේම Publi 24 කියලා. ඉතින් ඒක සර්ච් කරපුවාම ඔයාලට පේනවා මේ වගේ එනවා. මෙතන ඉරිතුණක් තියෙනවා. ඒ ඉරිතුණට ගිහිල්ලා අර ඉස්සෙල්ලා වගේම ට්‍රාන්ස්ලේට් කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන යටින් ඔයාලට පේනවා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් වෙනවා. Publi 24 කියන එකට යන්න. मैंने मे वे तम एक ओपन वैंड मेतने इंग्लिश वर्ल्ड अडीन ट्रांसलेट कर मे विधि अरे इसल वगे मे वेला तीन एक अकाउंट दिन वाले जॉब्स बला पुलवा मेतन गीपुहाम मे जॉब्स इकड़ी वाले एक तीन जॉब्स ओकोमेटिक अरे इसल वगे अकाउंट हदागन अवश्यम है यहाँ मेसेज करना कैथलट की बलो अरे विधि मकों विस्तरी का यारे वाट्सअप हर मेसेंज फेसबुक ओन वाला संबंध विना पुलवा ई थिंग वाल अकाउंट कदा गण आप पीसी के करम तम एड अकाउंट की गील तम हदागा मैंने मित्र वाले पेन इकतरी मीन आने इकड़क वाले पेन्न मैं नोट रिजिस्टर्ड की अर विधियम थिंग विधिमो वाले फोन के मे वे लेसीम करगा पुलवा इन विधिता ऑनलाइन जॉब्स अप्लाई कराने मंगना मेक सीयर सीया सार्थक नति उना गुड़ाकायड प्रयोजनवत् वे की तमंग उत्साह तारीटे पॉजिटिव विधि कथा कर ගොඩාක් දුරට මේ කට්ටිය ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයාලට ඉංග්‍රීසි භාෂාවෙන් එයාලටත් එක්ක කමියුනිකේට් කරගන්නවට වැඩිය හොඳයි ඔයාලා රුමේනියානු භාෂාවෙන් කතා කරනවා නම්. දැන් ඔයාලා හිතයි අනේ මම ලැන්ග්වේජ් එක දන්නේ නැහැ නේ මම ඒක ඉගෙන ගන්නත් ඕනේද කියලා. එහෙම නැහැ. ඔයාලට පුළුවන් එයාලත් එක්ක chat කරන්න Google Translate එකේ දාන්න රුමේනියන් ලැන්ග්වේජ් එකෙන් රුමේනියන් ට සිංහල හරි රුමේනියන් ට ඉංග්‍රීසි හරි ඒ විදිහට ඔයාලට ලේසියෙන්ම ට්‍රාන්ස්ලේට් කරගෙන ඒක කොපි කර කර එයාලගේ chat එක එයාලවනේ දෙය අපිට ට්‍රාන්ස්ලේට් කරලා බලන්න පුළුවන්. ඒක 100%ක්ම පැහැදිලිව ට්‍රාන්ස්ලේට් වෙන්නේ නැහැ. ඒ වුණාට අපිට තේරුම් ගත හැකි මට්ටමින් ට්‍රාන්ස්ලේට් වෙනවා. ඉතින් ඒ හින්දා කිසිම බයක් තියාගන්න එපා. ඒ විදිහට පුළුවන් එයාලත් එක්ක කමියුනිකේට් කරගන්න. මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ අහිංසක බලාපොරොත්තු හැම එකක්ම ඒ විදිහට මිශ්‍ර සිද්ධ වෙන්න කියලා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.